बोरु कियला पात्ते चा आंडुवाती मालिमा राजे ये वाके में अनुरक्षमार दिशानाय के महत्त्या राठड़े बोरु कियला पात्ते चे नाय के एक बावड़े पात्ते लाती पठांगते उगंडा फलवनी एट में क्यों टिल्विन सिल्वा उगंडा वाटे साली के निचे नाय कियला साली के निचे कियला अपि क्यों वे नाय किया पठांगते टिल्विन सिल्वा दें तब टिक බඩුමිල පහල එලනවා කියලා අපි කිව්වේ නැහැ කි. හාල් මාෆියාව එක නවත්තනවා කියලා අපි කිව්වේ නැහැ කි. තෙල් මිල අඩු කරනවා කියලා අපි කිව්වේ නැහැ කිය. කරන්ට් මිල අඩු කරනවා කියලා අපි කිව්වේ නැහැ කිය. එහෙම නේද? හොරකම නවත්තනවා කියලා අපි කිව්වේ නැහැ කිය. පිටරටට කියපු ඩොලර් බිලියන 18 ගේනවා කියලා අපි කිව්වේ නැහැ කියලා. දැන් මොකද පටන් ගත්ත උගන්ඩාව? ඉස්සර කිව්වේ රාජපක්ෂවරුන්ගේ සල්ලි ගෙනිච්චා කිව්වා උගන්ඩාව. සතිය කියේ නැහැ කිව්වා නැහැ එහෙම දෙයක් උනේ නැහැ. මේ තෝමස් ඩෙලාරු කියලා සමාගමේ සල්ලි තමයි ගෙනිච්චේ. දැන් ටිල්වින් සිල්ලා කියන අපි කිව්වේ නැහැ කියලා. හැබැයි අපේ ගාව වීඩියෝ තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා डॉलर गेनी चाहिए अभी ये वक्त गेन आवाज़ ये वक्त बताओ दें तेल मिल फल में निम्न परंतु तमाई ऐमती टेक गेनी चाहिए गिहिपु एकसी अपना है इन्हें बस से बादुगा हापु एकसी अविसाय अडूगर तेल देने वक्त वो रुपया पड़ा हाँ दें क्यों ना गिविसुंगला प्रश्न दिया था मैंने फल में नहीं ඔය කිවිසුම් කියව ගන්න බෑ හැබැයි අඩු ගන්න රාජ්‍ය සේවකයෝ ඉන්නවා උපදේශකවරු ඉන්නවා ඒගොල්ලොන්ට කියවන්න කියන ඔය කිවිසුම් ඒ කිවිසුම් වල කිසිම තැනක නැහැ මිල අඩු කරන්න බෑ කියන ඒ වගේම තමයි පෙට්‍රෝලියම් එක අඩු කරා කියලා අනිත් අයට මුදල් ගෙවන්න ඕන කියලා ඔය කිවිසුමක කිසිම තැනක නැහැ මම අභියෝග කරන්න කැමති අනුර කුමාර දිසානායක මහත්තයාට එතුමගේ ඕනම කෙනෙකුට මාලිමාවේ ඕනම කෙනෙකුට එන්න මාධ්‍යට අපිත් එක්ක විවාද කරන්න මේ කිවිසුම් වල කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට තෙල් අඩු කරන්න ඕන නම් මේක කරන්න පුළුවන් හෙට දිනේ මම එනවා හිරු ටීවී බලයේ වැඩසටහන මමත් එනවා හිටපු කැබිනට් අමාත්‍යතුමා කාංචන විජේසේකර අයතුමා එනවා ඒකින්ද අපි ආරාධනා කරන්න කැමති හැංගෙන්න එපා හැංගෙන්න නැතුව මාලිමාවෙන් එවන්න විවාදයට ඊළඟ ඉන්න බලශක්ති ඇමතුමා එවන්න එහෙම නැත්නම් නියෝජ්‍ය ඇමතුමා එහෙම නැත්නම් ඕනෑම කෙනෙක් එවන්න පුළුවන් නම් ඇවිල්ලා පෙන්වන්න මේ කිවිසුම් වල කොහෙද තියෙන්නේ මිල අඩු කරන්න බෑ කි. දැන් රැවටීම විතර. ඒ දවස්වල කිව්ව තෙල් අඩු කරනවා දැන් කියනවා නෑ කි. ඊට පස්සේ කිව්වා විදුලිය ආපු ගමන් කෙටි කාලීනව 130 කින් අඩු කරනවා කි. දැන් ඊයේ කියනවා අවුරුද්දක් විතර කාලේ දෙන්න දැන් පටන් ගන්නවට කිව්වේ කෙටි කාලයි. දැන් ඡන්දෙ ඉල්ලනකම් ඡන්දේ ඉවර වෙනකම් අවුරුද්දක් ඉල්ලනවා. අවුරුද්දක් ගියාම ගියයි තවමට අවුරුදු 4ක් දෙන්න කියලා. ඊට පස්සේ මැතිවරණය ආම ගියයි අනේ මට තව 5ක් දෙන්න විදුලිය අඩු කරන්න කියලා. හැබැයි වැඩ බැරි බව දැන් පෙන්නලා තියෙන. වැඩ බැරි බව පෙන්නලා තියෙන. ඒ දවස්වල නම් කිව්වේ නාමල් කරුණාරත්න අපිට ඉන්නවා අපි දන්නවා වී තියෙන දැනුත් දන්නවා හාල් මෝල් තියෙන දැනුත් දන්නවා මිල අඩු කරන හැටිත් දන්නවා කියලා. දැන් අඩු කරාද? දැන් හද හාල් කිලෝ එක මේ 240යි. හාල් කිලෝ එක 240යි. හැබැයි කියනවා පාලන මිලක් තියෙනවා. මට පේන්නේ ජනාධිපතිතුමාට රටේ පාලනයක් නැහැ. නැත්තම් ඉතින් පාලන මිලක් තියෙනවා නම් කොහොමද හාල් 240ට විකුණන්නේ? අද ලුණු කිලෝ එක 380ට 400ට විකුණන්නේ? අද 25ට දෙනවා කියපු බිත්තරේ රුපියල් 60ට විකුණන්න පොල් ගෙඩිය සයිස් 3ක් තියෙනවා එකක් 160යි ඊට පොඩ්ඩක් ලොකු එක 180යි ඊළඟට ලොකු එක 200යි දැන් කොහොමද පාලන මිල තියෙනවනම් ජනාධිපතිතුමාට පාලනයක් තියෙනවනම් මෙහෙම දේ වෙන්නේ කියලා දැන් රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නේ මාස එකමාරක් යනකොට මේ ආණ්ඩුවට වැඩ බෑ මේ ආණ්ඩුවට වැඩ කරන්න බෑ කියලා නැවත නැවත
නැවත නැවතත් ඔප්පු කරගෙන යන හැම අතින්ම අසාර්ථක වෙන. දැන් අසාර්ථකත්වයේ වහගන්න ක්‍රමයක් වෙන. අපි දන්නවා දැන් මාලි මාවේ රැස්වීම තියෙන. ජනාධිපතිවරේ රැස්වීමක් තිබුණා නම් ආයි මුළු ඉඩමත් වෙහිලා පාරත් වෙහිලා රැස්වීම තිබ්බේ. හැබැයි දැන් පාර්ලිමේන්තු මැතිවරණය එනකොට එතුමල්ලට ගමකට එක රැස්වීමක් කරගන්න බෑ. ගමේ රැස්වීම කරන්න ඕන වුණා මොකද කරන්නේ? ඔබට අස්වැසුම ලැබුණාද? ඔබට අස්වැසුම ලැබුණේ නැද්ද? එහෙනම් එන්න මාලිමාවේ රැස්වීමට අපි එතෙන් තාම හදලා දෙන්න. දැන් මේ මාලිමාවේ රැස්වීම කියන්නේ අස්වැසුම හදන දනද්ද? අපි නම් කැමති හැමෝටම අස්වැසුම දෙන්න. හැමෝටම සමෘද්ධිය දෙන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාලිමාවේ රැස්වීමට එන්නේ නැති වුණාම අලවනව හැමතැනම දැක්ක නේද කට්ටිය? හැමතැනම ගහනවා අස්වැසුම ලැබුණද? අස්වැසුම නැද්ද? එහෙනම් එන්න අපේ රැස්වීම. අසාර්ථක පාලනයක ලක්ෂණේ පෙනී යන ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් පත් වෙලා සති දෙකක් ඇතුළත තමන්ගේ මැතිවරණ ප්‍රතිඵලය අඩු වුණා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට නොවැම්බර් 14 වෙනිදා වෙනකොට ජනාධිපති කෙනෙක් පත් වෙලා ආණ්ඩුවක් ගන්න බැරි වෙච්ච පළවෙනි කෙනා වශයෙන් අනුර කුමාර දිසානායක මහත්තයා පත් වෙනවා. ඒකට හේතුව තමයි රැවටීම බොරුව. රැවටීමෙන් බොරුවෙන් තමයි ආණ්ඩු කර